මම දැනට සති 3කට විතර ඉස්සෙල්ලා මහේෂ් මල්ලි මම මරණ මංචකයේ හිටියේ මට ජීවිතේ දාලා යන්න පුළුවන්කම තිබුණා එක හේතුවක් ඇරෙන්න ඒ මගේ දරුවන් කෙරෙහි මගේ තිබිච්ච බැඳීම මට කොවිඩ් 19 රෝගය හැදිලා ඊට අමතරව මොන කරුමයකටද දන්නේ මගේ ඇඟ ඇතුළෙන්ම විස බීජයක් ලේවලට ගියා. ඉතින් මේ ලේවලට මේ විස බීජය ගියාට පස්සේ කාගේ හරි කෙනෙක්ගේ ඇඟට ලේවලට විස බීජයක් ගියාම ඒකකින් ගලව ගන්නවා කියන්නේ තමාරු වැඩක්. ඉතින් අර CRP අගේම පහක් තියෙන්න ඕන එක 3400කට ගියා. ඒකත් එක්කම මාව දාලා තිබුණේ වෙන්ටිලේටර් එකේ නැත්නම් මැෂින් එකට දාලා තිබුණේ. එතකොට මේ මැෂින් එකේ භාගයකට දාලා තිබුණේ කියන්නේ මට ඔක්සිජන් දෙන කැලලෙන් ඔක්සිජන් දෙනවා 160ක ප්‍රෙෂර් එකකින් 160ක් මම 40ක් මගෙන් හුස්ම ගන්නවා. එච්චර ලොකු ප්‍රමාණයකට ඔක්සිජන් දෙද්දී සාමාන්‍යයෙන් 100 කියන දර්ශකයේ තියෙන්න ඕනේ. දැන් මේ මොනිටර් එකේ 100 තියෙන්න ඕනේ. දැන් මගේ 70 ගණන් වලට බහිනවා. ඉතින් මට තේරෙනවා දැන් මට ජීවත් වෙන්න බෑ. මට හුස්ම ගන්න බෑ. මට කතා කරගන්න බෑ මට හුස්ම ගන්න බෑ මගේ ලේවලට විස බීජය ගිය එකේ තද උණ සහ ඒ දත්ත කන්ට්‍රෝල් වෙන්නේත් නැහැ ඉතින් මාව බලන්න සිහි නැති කරන ඇනස්තටිස් ડોක්ටර්ස්ලා හැම එනකොට මට තේරුණා මාව සම්පූර්ණයෙන්ම මැෂින් එකට දාන්න හදන්නේ කියලා මම හිටපු දවස් ටිකේ මැෂින් වල හිටපු කවුරුවත්ම මේ ගොඩ ආවේ නැහැ ඔක්කොම මැරුණා ඉතින් මම ආපු ડોක්ටර් කෙනෙක් ගිනුත් ඇහුවා මේ ડોක්ටර් මේ සම්පූර්ණ මැෂින් එකට දැම්මොත් ආපහු ගොඩ එන්න පුළුවන්ද කියලා ගොඩ ආපු අය ඉන්නවා කිව්වා. හැබැයි මට මේක මන් දන්නවා දැන් මේක දැම්මොත් මට ගොඩ එන්න බෑ මේගොල්ලෝ මැරෙනවට වැඩිය හොඳයි මැෂින් එකට දාන එක කියලා අවසානයේ තීන්දුවක් ගන්න තමයි බලන්නේ. නමුත් මේ වෙලාවේ මං මගේ නමස්කාරය කිව්වට කමක් නැහැ. අයිඩියා චරවලට පුද කරන්න ඕනේ. ඒ මිහිපිට දෙවිවරු. ඒ මගේ දැඩි සත්කාරයකකේ වැඩ කරන සෞඛ්‍ය කාර්ය සහායක සහෝදර සහෝදරියෝ ඉඳලා ඒ ඒ හෙද හෙදියන් ඒ වගේම නොයෙකුත් අංශවල ආපු අය තුස්තර මහතුරු විශේෂයෙන් විශේෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේ වික්‍රම මැතිතුමා විශේෂඥ වෛද්‍ය දමයන්ති මැතිණිය ඇතුළු ඒ අය ඇත්තටමම ඒ ආකාරයෙන් ක්‍රියා නොකරනම් ඔබතුමන්ලට තුමියන්ලට එන්න වෙන්නේ මගේ මලගෙදර තමයි මම මේ දත්ත මට පේනවා මට ජීවත් වෙන්න පින නැහැ කියන එක මට දැනෙනවා මට මම එදා සිස්ටට කිව්වා සිස්ට හෙට උදේ වෙනකම් මට ඉන්න බෑ මම යනවා හැබැයි මගේ දරුවෝ දෙන්න කසාද බැඳලා නැහැ මට ඉන්නේ ගෑන් ළමයි දෙන්නේ ඒ ළමයින්ට මොකද්ද වෙන්නේ කියන ඒ බැඳීම ඒ කියන්නේ දරුවන් එක්ක තියෙන බැඳීම තමයි මට යන්න බෑ කියන හිතිච්ච හේතුව ඒ කියන්නේ මට විශේෂයෙන් විශේෂඥ වෛද්‍යතුමන්ලා මං වැඩි සත්කාරයකට ගේනකොට ඇත්තටම මම මේ ඇත්ත කියන්නේ මාව KDU රෝහලේ ඉඳලා වැඩි සත්කාරයක ගේනකොට මට තේරෙනවා දැන් මට හුස්ම ගන්නත් බෑ මගේ ඇඟේ විස බීජකුත් යනවා මම මගේ හෑන්ඩ් බෑග් එකට නයිටියක් දාගත්තා ෆෝන් දෙක දාගත්තා දත් මදින ටූත් පේස්ට් එකයි ටූත් බ්‍රෂ් එකයි දාගත්තා ඔය තමයි මට පැවතෙන්න තියෙන අවම දේ මේකත් දාලා මට යන්න වෙනවා මේ ලෝකේ ඉතින් මම මේක දාගෙන ගියාම ඊට පස්සේ මම දැඩි සත්කාරයකට ගත්ත හැටිය එතන හිටියේ ධනුෂ් කමිස් ඇවිල්ලා කිව්වා මේ මේ අලුතෙන්ම අපිට හම්බ වෙච්ච මේ ඉස්පිරිතාලේට හම්බ වෙච්ච මේ පණව මේක බොඩි ක්ලෝන් එක මේක ඔබතුමීගේ කොණ්ඩේ හොඳටම ගැට ගැහිලා මේ අපි මේක මේ අලුතෙන් හම්බ වෙච්ච වගේලා ඒ ටික මට දුන්නා දීලා පණව මෙහෙම අරගෙන මගේ ඔළුව පීරලා ඊට පස්සේ ප්ලාස්ටික් කෝප්පෙකුයි පිඟානකුයි දුන්නා කියලා මම ඒක ඉස්පිරිතාලෙන් දැඩි සත්කාරයෙන් එනකම් මම අන්තිමට හොඳ වෙනකොට කෑවේ බිව්වේ ඒක. ඉතින් ජීවිතේ මොකද්ද මේ? කාටවත්ම හිඟියක් හිංසාවක් කරන්න හොඳ නැහැ කියලා දෙනුණා. ඒ කියන්නේ කිසිම කෙනෙකුට හිත රිදෙන්නවත් හිඟියක් හිංසාවක් කරන්න හොඳ නැහැ මේ ජීවිතේ කියන එක දෙනුණා. හැබැයි ඒත් එක්කම ඒ මොහොතේ මට මම රෝහලට ගෙනිච්ච වෙලාවේ ඒ කියන්නේ මාව ළඟට ඇවිල්ලා මට අමාරු ලෙඩෙක් මගේ
මගේ විස බීජ පිට වෙනවා නමුත් ඒ වෛද්‍යතුමන්ලා ඒ නර්සස්ලා ඔක්කොම මේ ඕනිම ලෙඩෙක් ආපුවන් IDH රෝල් එහෙම තමයි බේදයක් නැතුව ළඟට ඇවිල්ලා මාස්ක් එකක් ගලවන්න කිව්වා අපි මේවා ඇඳලා ඉන්නේ ඔක්කොම කියලා ඊට පස්සේ මට කියපු දේ තමයි මේ ලෙඩේට බෙහෙතක් නැති බව කවුරුත් දන්නවනේ එතකොට අමාරු වෙච්ච කෙනාට අමාරු වෙච්ච අය ඔක්කොම ගියා ඉතින් කිව්වා මේ ශක්තිය ගන්න කියලා ආත්ම ශක්තිය ඕනි කියලා මිනිහෙක්ගේ ආත්ම ශක්තිය වැටුනොත් हिति वेटन एंग टुग्गा वेटन इतकोट मेवा वेलावक लेवल विसबीज उम गे तद उन प्रेसर नगिनो उडट नगिनो अपउ पालटेनो मे मे तत्ते अटते जीवत्ते नम बे काट हे बै मट वैद्य तुम क्यूवी उब तुम मे मानसिको वेटेन पा दे मम्मी विला बीजम बंडार अमेतम गिनापू अमे युम गिनापू विलावी मटे अंड दें मट कर्दरकानी मंग हिटिया मटे अन्न एक मटे अहुना एक मटे अहिन तवात लोक व्यापारी क्यों अरे मे असर विला हिट हेटे मट हो भाई मट मट अन्न एक गाने मैं अन्न हो मट दिन हे भाई ये मे मरण वंच की तमंग तनिया इंदगी मेक तमंग दंगलवा तमंग इनवा तमंट मेक पेनवा एंड विन बन मैं मन सिस्टर को सिस्टर हिट उदेन मट इंड बेरीवे मम यीन कमंग मट मेक यन एक मुखना मगे दरगो दिना अनागति लमाइ कोहम जीवत्ते मुखाइद कसाद मंदिर कोहम के कम दुख कहगंड के अम्मा वगे अहगंड पुलुंद एक दर्व के बंदी मट यागेल हितानट पस मट हितना दिव्योत्मावदाल उमदाल मंग मट अमार मट दंग अमार मंग दिन तत्कट अरे मेशीन कटा मन दाव दाने का अंतिम कंकीला मट अहिना समारोहना डॉक्टर आनंद विजय विक्रम जूम काल का इंगलंतक मेवा पेशेंट मुन मेवा मेशीन दाने मुखद करें हेम हतर वटे अहिना गुडका मेहम कल मंदी बलंग कंदल पीदा मंद मंग मम मुद तुरन अंट माम की मगे जीवित गरबू सील पलदी माव ती अल मटे एलिवेन तेरन अतिमाई की फस्ट महेश मल्ल मम एन भावना करना मम्मी मितने की दाने मम हिथिंग क्यूआ राग किनी निवंसुदनेनवा मोहगिनी निवंसुदनेनवा द्वेषगिनी निवंसुदनेनवा ओक मंग हितागेन ओक किया किया सहन पिलावा की गतगर इतिन दवासे का हमारा देखा क्या ना कोटे मट आपाऊ मगे दत्त होंदे उना इतिन इतिन एक हिंदा में अम्मिक दारू वेनुवें अम्मिक गे खांदुलु गैन तीयन में सिंदु मन तोर गत्ता
තිරව වෙලී දරු දුකින් දිව යන මැණික් මාලිගාව කිනුඹ සසර සාගරේ තැලි තන කිරින් සතපුව උදී ජන පහන් කරඬුව සුපහන් ගායනයක්. හොඳයි. ඔබ හත්වෙනි ගීතයේ හැටියට තෝරන්නේ විශාරද සුනිල් එදිරිසිංහන් සහ විශාරද දීපිකා පීරදර්ශිනී පීරිස් මහත්මිය ගායනා කරන ගීතය. අහසයි ඔබ මට නිම්මිම් නැති. මේ කවුරු වෙනුවෙන්ද මේ ගීතය තෝරගත්තේ? එහෙම නැහැ. ඉතින් මේ ලෝකේ මේ ආදරය කරනකොට සමහරුන්ට ලොකු සමාජ ප්‍රශ්න එනවා, ආර්ථික ප්‍රශ්න එනවා, නැත්නම් ආගමික ප්‍රශ්න, ඒ වගේ නොයෙකුත් කාරණා හින්දා ආදරය එයට අවසානයක් කරගන්න බැරුව යනවා. එහෙම තත්ත්වවල වෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් නිර්මාණ ඒ වෙනුවෙන් බිහි වෙලා තියෙනවා. ඉතින් මේක ආර්ථික ප්‍රශ්න නිසා මම හිතන්නේ ආර්ථිකව තියෙන මේ උස්කම් මිටිකම් හින්දා මේ ඒ දෙන්නට තියෙන මේ කාරණ ඒ දෙන්නගේ ආදරේ තියෙන තත්ත්වයන් ගැන කතා කරන්න. ඉතින් මම ගොඩක් ප්‍රිය කරන ගීත රචකෙක් බන්දුල නානක්කාරව සම්මැත්තුමා, එතුමා ඒ සින්දුව ලියලා තියෙන්නේ. ඒ වගේම රෝහණ වීරසිංහ මැතිතුමා සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේම දීපිකා ප්‍රියදර්ශනී නංගිත්, ඒ වගේම සින්දුව සුනිල් එදිරිසිංහ මැතිතුමත් ගායනය කරන්න. ඉතින් ඒක ආදරේ සම්බන්ධයෙන් තියෙන ලස්සන සින්දුවක්. මැතිතුමිය දැන් මේ ඔබ මේ තල දෙකක් පෙන්වලා දුන්නනේ. ආදරය කරනකොට එන බාධා දහසක් අතරේ එහෙම ආර්ථික පන්ති දෙකක් ඇතුලේ ආදරයක් උපදින්න පුළුවන්. ආදරයේ සෙනෙහේ වඩනකොට දැනෙනකොට එනකොට අපේ ගිනුම් වල තියෙන මුදල් හෝ තියෙන වත් පිටි යාන වාහන බලලා නෙවෙයි ඉන්නේ. ඔව්. ඔබ ඒ ඒ ඒ විරසකයේ ඒ ඒ බෙදුම ඔබ ප්‍රතික්ෂේප කරනවනේ. ඔව්. හදිසිය හරි ඔබේ දියණියක් එවැනි තලයක කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තොත් ඔබට ආශිර්වාද කරනවා. ඔව්. මට තාත්තා හැමදාම කිව්වේ පුතේ මේ හොඳට අතයි පයයි ඔලුවයි තියෙනවා නම් ඕනි කෙනෙක් බඳින්න කියලා. ඒක තමයි මගේ දරුවන්ටත් කියන්නේ ඒක තමයි. ඒක හරි.
කවුරු හරි දිනු වෙන්න උත්සාහවන්ත උත්සාහවන්ත දිනු වෙන්න පුළුවන් කෙනෙක් ඒක තාම හොයා ගන්න ඒකයි ප්‍රශ්නේ තාමත් නැහැ නේ තාමත් නැහැ ළමයි දෙන්නත් දැන් ඔව් දැන් ලොකු දරුවනේ ඔව් හොඳයි මං හිතන්නේ දුවරුත් බලාගෙන ඉන්නවා දුවරුන්ටත් ඉතින් අවස්ථාවක් තියෙන ජීවිතේ නේ හොඳයි මේ සියලු වේවා කාරණා හිතේ තියාගෙන ආදරවන්තයෙට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ ගීතය හම් ඇත්තම කියනනම් මමත් හරියට වින්දා ඒ ගීතය මට ඒතර මමත් පොඩක් තරුණ වුණා කියලා කියයි කියලා තරුණයිනේ නේද තරුණයිනේ ඉතුරු ටික ඔබ කිව්වා නැවත එහෙම ආදරේ කරන්න නැත්තම් කියලා හිතන එක හෙනකොට නේද නැද්ද මහත්තයා ඉන්නවා ඉතාමත් මිහිරි ගැයුමක් ඒ ගීතය ඉතාම මිහිරි ගීතයක් කොහොමත් හැබැයි මේ මොහොතේත් ඔබ දෙපළත් එහි රහට කිසිම විදිහ අඩුපාඩුවක් නොකොට
ඉතාම පරිස්සමට මැනවින් ගැව්වා. ඒ නිසාම මට හිතෙනවා අපේ දයාබර සිහිනේ කිරය වැඩසටහනේ මහා දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රජාව වෙනුවෙන් සහ මම වෙනුවෙන් අපි වෙනුවෙන් ඔබ වෙනුවෙන් ඒ ගීතය මුල් කොටස විතරක් ආයි නැවත අහන්න පුළුවන් නම් අර ලය නැතුව වෙන ලයකින් අහසයි ඔබ මත නිම්හිම් නොපේනෙන ඉනේ මං බඳිනු බැරි පොළවයි ඔබ මත තරුවක් විලසට රැ කල පතිත වෙමි අහසයි ඔබ මත නිම්හිම් නොපේනෙන ඉනේ මං බඳිනු බැරි පොළවයි ඔබ මත තරුවක් විලසට රැ කල පතිත වෙමි Mm-hmm.